සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යස්ස කස්සචි භික්කවේ බික්කුණෝ පංචචේතෝ කිලා අප්පහීනා පංචචේතසෝ විනිබද්ධා අසමුච්චින්නෝ සෝ ඉමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරෝලින් ආපජ්ජිස්සති නේතං ථානං විජ්ජති ශ්‍රද්ධාවන්ත පින්වත්නි ප්‍රඥානාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ නොම්බර 539 කලාප 2 මිලේනියම් සිටි ඔරුවල අතුරුගිරිය ලිපිනේ පදිංචි WDS ජයවර්ධන මහත්මයා සහ දූ දරුවන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සෑම දෙනාම එකතුව සිද්ධ කරන පින්කම බලාපොරොත්තු වන්නේ නුවර හරංකහව ග්‍රාමයේ වසර 74ක් පදිංචිව සිට පසුගිය වසර 5ක කාලයක් මිලේනියම් සිටි ඔරුවල අතුරුගිරිය ලිපිනේ පදිංචි වී සිටි දී චන්ද්‍රා ජයවර්ධන මෑණියන් අභා ප්‍රාප්ත වී 2022 දෙසැම්බර් මස 25 වන දිනට තුන් මාසයක් පිරීම නිමිත්තෙන් මෞතුමියට පරලොව වශයෙන් පින් අනුමෝදන් කරන්නට සිද්ධ කරන පින්කම අපේ ප්‍රාර්ථනාව නම් චන්ද්‍රා ජයවර්ධන මෑණියන්ට මේ උතුම් පින අනුමෝදන් වේවා මෞතුමියගේ සසර ජීවිතයේ පරලොව ජීවිතයේ සුවපත් වේවා අම්මාට මේ පින උතුම් නිර්වාණාබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව පවුලේ නමින් මියගිය සී කටයුතු සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කරන අතර අපි සෑම දෙනාටමත් චතුරාරි සත්‍ය ධර්මාබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව. පින්වත්නි ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තබා ගත්තේ මජ්ඣිම නිකායේ පළවෙනි කොටසේ චේතෝ කිල සූත්‍ර දේශනාව. චේතෝ කිල කියන්නේ හිතේ උල් පිළිබඳව. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේ යම්කිසි කෙනෙක් මේ හිත දියුණු කරන වැඩපිළිවෙලකදී බාධා වෙන කරුණු හැටියට තමයි බුදුහාමුදුරුවෝ මේ දේශනාවේදී පැහැදිලි කරන්නේ. කැලෑවට ගියත් කෙනෙක්ගේ හිත එකඟ වෙන්නේ නැත්නම් ඒක පින්නතුනි කැලෑ වරදක් නෙවෙයි. ඒක තමන්ගේ වරදයි. බුදුරජාන් වහන්සේ දේශනා කළා සමහරුන්ට ඒ කියන්නේ හිත එකඟ කරගන්න කෙනෙකුට නගරයත් ආරණ්‍යයක් බවට පත් කරගෙන පින්නතුනි ජීවත් වෙන්න පුළුවන්කම තිබෙනවා. නගරයත් ආරණ්‍යයක් බවට පත් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. මේක බොහොම ලස්සන සූත්‍රයක් පින්නතුනේ. බුදුරජාන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාම වැඩ ඉන්න වෙලාවක භික්ෂුන් වහන්සේලට මතක් කරන මහණෙනි මේ හිතේ තියෙන උල් එහෙම නැත්නම් හිතේ තියෙන තද බව ප්‍රහීන නොකල යම්කිසි භික්ෂුවක් මේ ශාසනේ සීලේ වශයෙන් ඉස්සරහට යන්නත් බෑ
සමාධී වසයෙන් ඉස්සරහට යන්ටත් බෑ පින්නතුනි ප්‍රඥා වසයෙන් ඉස්සරහට යන්න පුළුවන්කමකුත් නෑ. මේ ශාසනය බොහොම ලස්සනට යන ශාසනයක්නේ. සීල සමාධි ප්‍රඥා. සීලයෙන් සමාධියයට සමාධියෙන් ප්‍රඥාවට ප්‍රඥාවෙන් විමුක්තියට නිවනට පින්නතුනි යන ගමනක් තියෙන්නේ. ඉනිසා බුදුහාමුදුරු දේශනා කරනවා මෙන්න මේ කරුණු පහ. හිතේ තියෙන උල් පිළිබඳව දේශනා කරනවා. යම් කිසි කෙනෙකුට බුදුරජාන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව සැකයක් තියෙනවා නම් සීලේ පැත්තෙන් ඉස්සරහට යන්නත් බෑ. සමාධියේ පැත්තෙන් ඉස්සරහට යන්නත් බෑ. ප්‍රඥා පැත්තෙන් ඉස්සරහට යන්නත් බෑ. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණද කවුද ඔය දැක්කේ දැකපු කෙනෙක් ඉන්නවද? අර ඒ විදියට විචිකිච්ඡාවක් යම් කිසි කෙනෙක් ඇති කරගත්තොත් පින්නතුනි සීලේ පැත්තෙන් ඉස්සරහට යන්න බෑ. ඒ භාගතුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා. උපදින කොටත් තිබුණා. නමුත් පින්නතුනි ඒ ප්‍රකටව දකින්න පුළුවන්කම ලැබුණේ කවද ඉඳලාද? බුද්ධත්වයට පත් වුණාට පස්සේ. භාගතුන් වහන්සේ ලක්කන කියලා සූත්‍රයක් දේශනා කරනවා දිගනිකායේ. ඒ සඳහන් වුණේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඒද කියනවා මහණෙනි තථාගතයන් වහන්සේට විතරක් නෙවෙයි අන්‍යාගමික නායකයන්ටත් පුරුෂ ලක්ෂණ තියෙන්න පුළුවන්. 32ම නෙවෙයි යම් යම් ලක්ෂණ තියෙන්න පුළුවන්. හැබැයි මහණෙනි ඒ ඇත්ත දන්නේ නැහැ කිව්ව මොන කුසලයක් කළාද ඒව ලැබිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නිකන් ලැබෙන ඒවා නෙවෙයි පින්නතුනි අතීතයේ ඊට හරියන කුසලයක් සිද්ධ කළා තියෙනවා. දැන් ගත්තොත් වීසති වීසති සේද බමුකෝ. බුදුහාඳුර ගුඩු වැන්දත් 20යි. යටි ඇඳෙන්දත් 20යි. සමතතරේ දත්නේ. සමාරුන්ටත් එහෙම තියෙන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ ඒ ඇත්ත දන්නේ මොන කුසලයක් කළාද ඒව ලැබිලා තියෙන්නේ කියලා. බුදුහාමුදුරු දේශනා කරන මහන්නේ මම පාරමී ධර්ම සම්පූර්ණ කරන කාලේ මේ කටින් නරක වචනයක්, කේලම් වචනයක්, කිස් වචනයක්, පරුස වචනයක් කවදාවත් කටින් පිටකලේ නෑ කිව්වා. ඒ නිසා තමයි සම 40 දත් පින්නතුන් ලැබුණේ. ඒ වගේම බුදුහාමුදුරන් රන්වන් පාට ශරීරයක්. බුදුහාමුදුරුවන්ගේ ශරීරය අත්තරම් පාටයි පින්නතුනි. එහෙම ලැබුණේ බුදුහාමුදුරු දේශනා කරන මහන්නේ සංසාරේ මම දක්ෂතා ඇත්ති අය ඉන්නව නම් මේ ලෝකේ ඒ දක්ෂතා ඉන්න දක්ෂතා තිය නැත්තෝ හංගිවේ නැහැ. දක්ෂතා තිය නැත්තෝ ඉස්සරහට ගෙනල්ලා ඒ දක්ෂතාවයන් පෙන්වන්න අවස්ථාව හදලා දුන්නා. අදුනත් වෙලා තියෙන එක අනිත් පැත්තනේ. ඒකනේ දක්ෂතා තියන අය පින්නතුන් ඉස්සරහට ගන්නට ඕන. එතකොටයි රටක් සමාජයක් දියුණු කරන්න පුළුවන්කම තියෙන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි. ඒ දක්ෂතා තිය නැත්තෝ ඉස්සරහට ගත්තා අරගෙන ඒ දක්ෂතා දක්වනකොට ඒව දැකලා පින්නතුනි අතිශයින්ම සතුටුන අන්න. ඒ නිසා තමයි බුදුහාමට රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා පින්නතුනි කියන්නේ. ඉතින් අර ඒ වගේ පින්නතුනි අර බුදුහාඳුරන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව සැක කරනවා නම් ඒ ඇත්තට සමාධියක් දිනු කරන්න පුළුවන් ගමක් ඇත්තේ නැහැ. දැන් බුදුහාඳුර දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ නමකට අන්තරාවක්. ඒ කියන්නේ අනතුරක් කරන්න බැරි කරුණු හතරක් තියෙනවා. එකක් තමයි බුදුහාඳුරන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට කාටවත් හානි කරන්න බෑ. අන්තරාවක් කරන්න බෑ. දෙක භාගතුන් වහන්සේ ලැබෙන සිව්පසයට. ඒ කියන්නේ බුදුහාම ලැබෙන දේවල් වලට හානි කරන්න පින්නතුනි මේ ලෝකේ කාටවත් බෑ. තුන්වෙනි එක බුදුහාමුදුරුවන්ගේ බුද්ධ රශ්මි මාලාවට හානි කරන්න පින්නතුනි කාටවත් මේ ලෝකේ බෑ. හතරවෙනි එක තමයි බුදුහාමුදුරු මරන්න පින්නතුනි කාටවත් බෑ. බුදුහාරු මරන්නත් ඉතින් කීප දෙනෙක් උත්සාහ කළානේ. ඔය බුදුහාරු ගිජ්ජකූට පර්වතයේ සක්මන් කරනකොට විසපෝපී තලයකින් මනුස්සයෙක් පින්නතුනි බුදුහාන්ට බෙදලා මරන්න හැදුවා. මරන්න බෑ බුදු කෙනෙක් කවදාවත්. හිංසා පීඩා කරන්නට පුළුවන්, මරන්නට පින්නතුනි බෑ. දැන් දේවදත්ත හාමුදුරුවෝ කලේම් පින්නතුනි යෝකනේ. නමුත් දේවදත්ත හාමුදුරුවෝ පින්නතුනි අවුරුදු 36ක් මහනදම් පිරුවා. අවුරුදු 36ක්. බුදුහාන්ට කරපු අඩන්තේට්ටංගලට තාමත් දුක් විඳිනවා. ඒක අපි කවුරුත් දන්නවා. හැබැයි ඔය කර්ම කවදරි දවසක දේවදත්ත හාමුදුරුවෝ ගෙවලා ගෙවලා ඉවර කරනවා. ඉවර කළාට පස්සේ මතුවෙනව මොකද්ද? අර අවුරුදු 36ක් මහනදම් පුරූපේක. ඒ නිසා තමයි දේවදත්ත හාමුදුරුව මතු අනාගතේ සට්ටිස්සර නමින් පසේ බුද්ධත්වයට පත් වෙන්නේ. බලන්නකෝ ඒකෙත් ඇති. කරගත්තු දේවල් වලට හරියන්න දැන් දුක් විඳිනවා. අවුරුදු 36ක් මහනදම් පුරූපේකට මතු පසේ බුද්ධත්වයට පත් වෙනවා සට්ටිස්සර නමින්. කවුරුත් නෙමෙයි කිව්වේ අපේ බුදුහාමුදුරුවෝ. ඉතින් ඔය කියපු කරුණු හතරට බුදු කෙනෙක් පින්නතුනි කවදාවත් අන්තරාවක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. භාගතුන් වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේ කවුද කියලා හඳුනගන්න ඕන නම් ආර්ය ශ්‍රාවකයෙකුට බුදුගුණ මහ ගොඩක් ඕනේ නෑ.
එක බුදු ගුණයකින් උනත් බුදුහාමුදුරු හඳුන ගන්න පුළුවන්. පින්නතුන් ගොඩාක් පැහැදලා ඉන්නේ අරහම් බුදු ගුණේට නම් අරහම් බුදු ගුණේ හොඳට වඩන්න. අරහම් බුදු ගුණේ වැඩුවත් ඒත් මුණ ගැහින්නේ කවුද? ලෞතර බුදුන. ඒ වගේම සමහරු අරියාසය සම්මා සම්බුද්ධ බුදු ගුණේට. සම්මා සම්බුද්ධ බුදු ගුණ වඩන්න කැමති නම් සම්මා සම්බුද්ධ බුදු ගුණේ ගැන හොඳට දැනගෙන ඒක වඩන්න. එතකොට මුණ ගැහින්නේ කවුද? ලෞතර බුදුරජාන් වහන්සේ. එන බුදු ගුණ නමයම ඕනේ ආර්ය ශාවකයකට බුදුහඳුර වඳුන ගන්නට එක බුදු ගුණයකින් උනත් බුදුහඳුර වඳුන ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ බුදු ගුණත් නමයක් තියෙනවා, ගංගා නමයක් තියෙනවා. මේ ගංගා නමයෙන් පින්නතුනේ ගිහිල්ලා වැටෙන්නේ මහමෝදට. මහමෝදට අපි නමක් දානව නිවන කියලා. අරහම් බුදු ගුණේ වඩන්න කැමතිගෙන අරහන් ගඟේ බැහැලා පීනගෙන 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 යනවා. කොහටද වැටෙන්නේ? නිවන් නැමැති මහමෝදට. සමහරු අරියාසය සම්මා සම්බුද්ධ බුදු. සම්මා සම්බුදු වඩන්න කැමතිගෙන සම්මා සම්බුද්ධ කියන ගඟේ බැහැලා පීනගෙන යනවා. කොහටද වැටෙන්නේ? නිවන් නැමැති මහමෝදට. ඒ මහමෝදට නමක් දැම්මම නිවන කියලා. මම මේ කිව්වේ මොන බුදු ගුණේ වැඩුවත් පින්නතුනේ බුදුහාමුදුරු මුණ ගැහෙනවා. දැන් බුදු ගුණ අනන්තයිනේ. අනන්තවත් ඔයත් ඔය කටින් කියලා ඇති බුදු ගුණ අනන්තයි කියලා. නමුත් පින්නතුනේ බුදු ගුණ අනන්තයි කියලා තේරුම් ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණයක් තියෙන්නේ කොතන තියෙන්නේ? ඉතිපිසෝ ගාථායිමයි. කොතනද? ඉතිපිසෝ ගාථා පටන් ගන්න ඉතිපිසෝ භගවා. අවසන් වෙන්නේ බුද්ධෝ භගවාතේ කියලා. පටන් ගන්නෙත් භගවා කියලා, අවසන් වෙන්නෙත් භගවා කියලා. එතකොට මුල ඉඳලා අගට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. අගේ ඉඳලා මුලට ආවත් ඒත් භගවා කියන වචනේ හම්බ වෙනවා. එතකොට මේ භගවා කියන වචන දෙකෙන් එළියට පනින්න පුළුවන්ද? බෑ, එකම චක්‍රයක් ඇටියට. ඇයි පින්නතුනි? මුල ඉඳලා අගට ආවත් භගවා කියන වචනේ හම්බ වෙනවා. ඊට පස්සේ එතනින් පටන් ගන්න පුළුවන් ආයි භගවා කියලා, ආයි මුලට එනකොට භගවා කියන වචනේ හම්බ වෙනවා. මේක එකම චක්‍රයක්. එකම චක්‍රයක්. එක වලල්ලක්. හැට ගණන් ගන්න මිසක මෙහි කවදාවත් කෙලවරක් අනන්තයක් පින්නතුනි දකින්න බෑ. ආන් ඒකයි කිව්වේ බුදු ගුණ අනන්තයි කියලා. ඉනිස හොඳට මතක තියාගන්න බුදු ගුණ අනන්තයි කියන ලක්ෂණේ තියෙන්නේ අර භගවා කියන වචන දෙක ඇතුලේ බව පින්නතුනි තේරුම් ගන්නට ඕනේ. බුදුහාඳුරු ගැන නම් කොච්චර කතා කළත් පින්නතුනි අවසන් කරන්නට බෑ. බුදුහාඳුරු දේශනා කරන මහණෙනි, මේ ශාසනේ පුංචි ලාභාල කෙනාටත්, පුංචි ලාභාල කෙනා කිව්වේ සෝවාන් වෙන්න කලින් දෙන්නෙක් ඉන්නවනේ. කවුද? සද්ධානුසාරී සහ ධම්මානුසාරී. සෝවාන් නෙවෙයි, සෝවාන් වෙන්නත් කලින් සද්ධානුසාරී ධම්මානුසාරී. සද්ධානුසාරී කෙනා ඉස්සරහට යන්නේ ශ්‍රද්ධාව නිසා. ධම්මානුසාරී කෙනා ඉස්සරහට යන්නේ හොඳට බණහල ප්‍රඥාවෙන් ඉස්සරහට යනවා. සද්ධානුසාරී කෙනා ශ්‍රද්ධාවෙන් ඉස්සරහට යනවා. ධම්මානුසාරී කෙනා හොඳට බණහල ඉස්සරහට යනවා. තේරුණානේ? සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න සෝවාන් නෙවෙයි පින්නතුනි. හැබැයි කවදද දවසක සෝවාන් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔය සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට මහණෙනි, බුදුහාමුදුරුවෝ ගැන ලොකු පැහැදීමක්, ලොකු පැහැදීමක් නෙවෙයි, බුදුහාමුදුරුවෝ ගැන ගොඩක් කරුණු දැනගෙන පැහැදිච්ච අය නෙවෙයි. හැබැයි දන්නේ එක බුදු ගුණේද, ඒ බුදු ගුණෙන් ඉස්සරහට යනවා මිසක ආයි පින්නතුනි කවදාවත් බුදුහාමුදුරුවෝ කරෙහි අපහැදීමක් ඇති කරගන්නේ නැහැ. ඒ ඇත්ත මහ ගොඩක් ධර්මයේ දන්නෙත් නැහැ. නිවන පිළිබඳ ලොකු අවබෝධිකුත් නැහැ. හැබැයි පින්නතුනි දන්නේ බණ ටිකයි නම් ඒ බණ ටික පිළිපදිනවා, ඒ ටිකෙන් ඉස්සරහට යනවා. සංඝයා පිළිබඳව ලොකු මහා මේ කරුණ ගොඩක් දන්නෙත් නැහැ. හැබැයි සංඝයා පිළිබඳව දන්නේ මොකක් හරි එක ගුණයක් නම් පින්නතුනි ඒ ගුණෙන් ඉස්සරහට යනවා. කවදාවත් පින්නතුනි සමස්ත සංඝයා අතරින් එක භික්ෂුවක් වරදක් කළා කියලා කවදාවත් මෙයා කලකිරෙන්නේ කල ලෝකේ ස්වභාවය පින්නතුනි එහෙමයි. කෙලෙස් සහිතය ඉන්නවා, කෙලෙස් නැති අය ඉන්නවා, වැරදි කරන අය නිවැරදිව කොහොමත් ළමාජේ ඉන්නවා. නැතුව මේ කෙනෙක් වරදක් කළයි කියලා මුල් සමස්ත සංඝයා දිහා කවදාවත් එහෙම බලලා අපේ ගමන පින්නතුනි ආපසර හරවන්න හොඳ නැහැ. ඇයි? එතකොට අපිනේ පරාද වෙන්නේ. අනිත් එක ඒගොල්ලන් පින්න අපි ඒ ඇත්තු කරන දේවල් ඒ ඇත්තු අරගෙන ආවි. ඒක වෙනම කතාවක්. නමුත් පින්නතුනි අපිත් ඒගොල්ලට වැටුණාම පින්නතුනි ප්‍රමාද වෙන්නේ අපේ ගමනයි. ඒ අච්චර දුරක් පින්නතුනි ධර්මයේ දිනු කරගෙන ඇවිල්ලා මේ මොකක් හරි එක දෙයක් ගැන හිතලා කලකිරෙනකොට අපරාධේ පින්නතුනි අපේ සංසාරේ පස්සට යන්නේ. ඕ අපි මේක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒස ලෝකේ ස්වභාවය තමයි බුද්ධ කාලෙත් පින්නතුනි එහෙම තිබුණා. බුද්ධ කාලේ ඔය ලස්සන සිද්ධියක් තියෙනවා පින්නතුනි. ඔය චුන්ද කර්මාර පුත්‍රයා බුදුහාන්ට දානකට ආරාධනා කළා. බුදුහාරු දානෙට වැඩියා. තනියෙ නෙවෙයි භික්ෂුන් වහන්සේලාත් එක්ක
චුන්ද කර්මාර කල්පනා කළා මම දානේ බෙදන්න ගන්නට රත්තරන් හැඳි. කතා මතක ඇති. රත්තරන් හැඳි තමයි දානේ බෙදන්න ගත්තේ. එයාගේ ව්‍යාපාරයේ සත්තරන්. ඒ කියන්නේ ලොකු සරණාබන් ලොකු සාප්පුවක් තියෙනවා. මේ චුන්ද කර්මාරට. තාත්තගේ සාප්පුව ඒක තාත්ත නැති වුණා. නැතුණාට පස්සේ පුතාට තමයි ඔක්කොම අයිති වුනේ. ඉතින් ව්‍යාපාරයෙන් කොටසකුත් දානෙට සම්බන්ධ කරගන්න ඕනේ කියලා ඒ කාලේ දේශනාවල කියන පින ඔය මහා මාත්‍යවරු රාජරාජ මහා මාත්‍යවරු පවා කෑම කාලා තියෙන්නේ බෙදලා තියෙන්නේ රත්තරන් හැඳි වලින්. ශාක්‍ය වංශයත් එහෙම නිකන් නෙවෙයි රත්තරන් හැඳෙන් රත්තරන් පිඟානට කෑම් බෙදාගෙන කාපු කුමාරයෝ විදලා තියෙනවා. බුදුහාඳුරු රාහුල පුංචහන්ට කියනනේ මහණුනාට පස්සේ රාහුල ඔය මාලිගාවගේ රත්තරන් පිඟන් මෙහි නෑ කිව්වා. මේ තියෙන මැටි පාත්‍රේ රාහුල මේක පරිස්සම් කරගන්න මේක තමයි ජීවිත කාලෙම වලඳන්න තියෙන්නේ. ඔය අම්ම බෙදලා දෙන රත්තරන් පිඟන් මෙහි නෑ කිව්වා. ඒ වගේ ලස්සන්ට හැදුවා රාහුල පුංචි හාමුදුරුවෝ. ඉතින් කොහොම හරි පෙන්නතුනේ දැන් මේ සාමින වහන්සේලා දායන්ට වැඩියනේ බුදුහාමුදුරුවොත් එක්ක. ඉතින් මේ ඒ දේශනාවේ නම් කියන්නේ එක සාමින වහන්සේ නමකට අවශ්‍ය කරන දාන ටික පිඟානකට බෙදලා ව්‍යංජනත් එක්කම මේකෙන් තියෙනව රත්තරන් හැඳා. ඒකත් එක තමයි සාමින වහන්සේට පූජ කරන්න පිළිගන්නන්නේ. පිළිගන්නුවට පස්සේ සාමින් වහන්සේ කරන්නේ රත්තරන් හැඳෙන් අවශ්‍ය ටික විතරක් පාත්‍රයට දාගන්නවා. මේ කියන එක තේරෙනවනේ. ඔව් එතකොට ඒ බෙදලා ඉවරුණාට පස්සේ රත්තරන් හැඳ පිඟානෙන් තෙල ඉස්සරහින් තියන්න ඕනේ. ඒක අරන් යන්න මේ පූජ කරන්නේ. නමුත් එක සාමින් වහන්සේ නම් මොකද කළේ? රත්තරන් දැක්කම ඉතින් හරි ආසාවක් ඇති වෙනවනේ. මේ සාමින් වහන්සේ රත්තරන් හැඳ හොරකම් කළා. ඒ කියන්නේ දානේ පාත්‍රයට බෙදාගන්න විලාසෙම්ම දාගත්ත පාත්‍රයට. ඉතින් කාගෙත් ඇස් වහලා මේක කළේ? නමුත් පින්නතුණ එක්කෙනෙක් දැක්කනේ. කවුද? නේ බුදුහාඳුර නෙවෙයි. චුන්ද කර්මාර පුත්‍රයා. දානි ප්‍රධාන දායක මහත්තයා ගෙදර අයිතිකාරයා. එතුමා දැකලා දැන් හොඳටම දැක්කා. දැකලා පින්නතුණ එතුමා දැක්ක නොදැක්ක වගේ ඉන්නව දැන්. මේ හාඳුරිතුවේ කවුරුත් දැක්කේ නැහැ කියලා. ඒත් කිසිම කලකිරීමක් නැහැ. උන බලන්න පින්නතුනේ දැන් මෙතන ගොඩක් ආසාමින් වහන්සලා ගොඩක් වැඩිය බුදුහාඳුරුත් එක්ක. දැන් චුන්ද කර්මාර කල්පනා කළා දැන් හොරකම් කරනව නම් ඔක්කොම හොරකම් කරන්න ඕනේ. මේ සාමින් වහන්සේ විතරක් මේ හැඳ හොරකම් කළේ උන්වහන්සේ රත්තර මොකක් හරි මුන්වහන්සේගේ කෙලෙස් නැති කරපු නැති බවක් මොකක් හරි තියෙන. ඒ කියන්නේ මුන්වහන්සේට තාම කෙලෙස් තියෙනවා. එක්ක මුන්වහන්සේ කෙලෙස් නැති කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙම නැත්නම් ගුණවහන්සේට තාම කෙලස් තියෙනවා. මොකක් හරි කල්පනා කළේ ඒකට චුන්ද කල්පනා කර්මාල කල්පනා කළා. හරි මේක දැක්කේ මම විතරක් නම් ටිකක් වෙලා බලන්න ඕනේ. තව කවුද මේක දැක්කේ කියලා උන බලන්න චුන්ද කල්පනා කරන හැටි. මේ භික්ෂුවක් රකින්න හදන්නේ මේ. දැන් දානෙන් පස්සේ බුදුහාඳුරුවෝ චුන්ද වාඩි වෙන්න බණ කියන්න කියලා. චුන්ද බණත් ඇහුවා. හිතේ වෙනසක් නැහැ. දානෙන් පස්සේ බුදුහාඳුරු වැඩියා ආපහු පාවානවරට. වැඩියට පස්සේ චුන්ද ඒත් බැලුව හවස් වෙනකන්. ඒ කියන්නේ දානි පස්සේ මිනිස්සුත් අද වගේම ඉතින් එහෙත් කෑම කනවනේ. දැන් කෑම කනවට මිනිස්සු කතා වෙන්න එපාය. අපේ මේ දානෙකට ආවට හරීම අසභ්‍ය දර්ශනයක් දැක්ක භික්ෂුවක් හැන්දා කරකම් කළා. මොකක් හරි කතා වේද කියලා චුන්ද කල්පනා කරලා බැලුවා. නෑ මොකුත් කතා වෙන පාටක් නෑ. එයින් චුන්ද දැනගත්තා හරි මේක දැකලා තියෙන්නේ මම විතරයි. දැන් හරිනේ. එතකොට හොරකම් කරව බව දන්නෙත් ඒ හාමුදුරුව නම් දැක්ක බව දන්නෙත් මම නම්. එතකොට අපි දෙන්න අතර විතරයි මේක කරකෙන්නේ. මේක කිව්වොත් තුන් වෙනකොට කියන්න ඕනේ මම. චුන්ද කර්මාර කල්පනා කළා මේ දැකපු සිද්ධිය මේ හැඳ හොරකම් කරපු එක මං ලේසියෙන් අතහරින්නේ නැහැ. හැබැයි තුන් වෙනකොට කවදාවත් මම මේක දෙන්නෙත් කියන්නෙත් නැහැ. මගේ නෝනට කියන්නෙත් නැහැ. දරුවන්ට කියන්නෙත් නැහැ. බුදුහන්ට කියන්නෙත් නැහැ මම මේක. හැබැයි ලේසින් අතහරින්නෙත් නෑ. චුන්ද කර්මාර පින්නතුර කතා මතක ඇති. චුන්ද කර්මාර පන්සලට ගිහිල්ලා, ඒ කියන්නේ පාවානුවරට ගිහිල්ලා යනකොට අර දායට වැඩම කරපු දවල් දායට වැඩපු සාමින් වහන්සේලා තියාගෙන බුදුහාඳුරු බණ කියනවා. හැඳ හොරගම් කරපු හාඳුරුත් එතන ඉන්නවා. දැන් උන්වහන්සේ කල්පනා කළා හරි ඉතින් චුන්ද ආපහු එන්න ඉතින් අනිවාර්යෙන් කේලම කියන්න තමයි මේ මිනිස්සයා මං හැඳ හොරගම් බව දැකලා කියලා. අනේ පින්නතුනි එහෙම කිව්වෙත් නැහනේ. චුන්ද කර්මාර මොකක්දන්නද බුදුහාමුදුරන් ඇහුවේ? බුදුහාමුදුරුවනේ මේ ශාසනේ ස්වාමින් වහන්සේලා වර්ග කීයක් ඉනවද කියලා ඇහුවා. කී නමක් නෙමෙයි වර්ග කීයක්, ඒ කියන්නේ කොටස් කීයක් ඉනවද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ චුන්ද
මේ ශාසනයේ ස්වාමින් වහන්සේලා ඉන්නේ කොටස් හතරයි කිව්වා. එක පළවෙනි කෙනා තමයි මග්ග ජින. මග්ග කියන්නේ මාර්ගයටනේ. ජින කියලා කියන්නේ දිනපු භික්ෂුව කිව්වා. මාර්ගයේ දිනපු භික්ෂුව. දෙක මග්ග දේශක. මග්ග දේශක කියලා කියන්නේ මම දේශනා කරන ධර්ම මාර්ගයේ නිවැරදි කොට දේශනා කරන භික්ෂුව. තුන මග්ග ජීවිතේ. මම දේශනා කරන ධර්ම මාර්ගයේ තුල නිවැරදි කොට ජීවත් වෙන, එකන ධර්මාර්ගය තුළ ජීවත්වන භික්ෂුව. තවත් කියනවනම් ජීවිතයේ දුර්වලතාවයේ මතුවෙන තැන්වලදී එතෙන්ට වෙන මුකුත් නොගෙන ධර්මයේ විතරක් ගේන භික්ෂුව. තේරුණානේ? උදාහරණයක් කිව්වොත් අපි තුම කේන්ති ගියා කියලා. කේන්ති ගියාට පස්සේ දණ්ඩක් මුගුරක් නෙවෙයි අතට ගන්න ඕනේ, ධර්මයේ එතෙන්ට ගේන්න ඕනේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ වගේ වෙලාවකදී ක්‍රියා කළ තියෙන්නේ කොහොමද? කේන්ති ගියාට පස්සේ බුදුහාන්ට කේන්ති යන්නේ නැහැ. බුදුහාඳුරන්ගේ ආර්ය ශ්‍රාවකයෙක් කොහොමද මේ වගේ වෙලාවකදී කටයුතු කරලා තියෙන්නේ? අන්න ඒවයි කතාවක් මතක් කරගෙන එතෙන්ද ඉක්මනටේ කේන්ති දුරු කරගන්න ඕනේ. හතරවෙනි කෙනා තමයි මග්ග දුසී. මග්ග දුසී කියන්නේ මම දේශනා කළ ධර්ම මාර්ගයේ දූෂණය කරපු භික්ෂුව. දැන් චුන්දට මොකක්ද ඕනකම තියෙන්නේ? බුදුහාඳුරන්ට මාතෘකාවක් දීලා අර භික්ෂුවට ඒත්තු ගන්නට ඕනේ කරපු වැඩේ. හරිම ලස්සනයිනේ. පුදුම ලස්සනයි පින්නතුනි. එතකොට චුන්ද මේ ආරක්ෂා කළේ හොරෙද්ද? නෑ, චුන්ද මේ ආරක්ෂා කළේ රහතන් වහන්සේ කෙනෙක්. ඒ කියන්නේ උන්වහන්සේ පස්සේ කෙලෙස් නසලා අරහත්ත්වයටපත් වෙනවා. නිකන් හිතන්නකෝ, ඒ වෙලාවේ ඕක දැකලා චුන්ද කලබල වෙලා බුදුහානේ මොන වැඩක්ද මේ වුනේ? දාන බෙදනකොට හැන්දක්වත් පරිස්සම් කරගෙන භික්ෂූන්ද දාන්නට ගෙනාවි කිව්වනම්, කලබල කළා නම් මේ සාසන නැති වෙන රහතන් වහන්සේ නමක් නැති වෙනවා. හරිම ලස්සනයි බලන්නකෝ. චුන්ද හරියට සතුට වුණා වෙන මොකුත් නිසා නෙවෙයි, මේ සිවුර ඇතුලේ රහතන් වහන්සේ නමක් මම ආරක්ෂා කළා කියලා. පස්සේ මේ සාමින් වහන්සේත් චුන්දට ගොඩාක් පින් දෙනවා, ස්තුති කරනවා. චුන්ද ඔබ තුන් වෙන්නෙකුට මේක නොදී මෙතෙක් කල් මාව ආරක්ෂා කළා. ඔබ ආරක්ෂා කළේ හොරෙක් නෙවෙයි, ඔබ ආරක්ෂා කළේ රහතන් වහන්සේ කෙනෙක්. ඒ කියන්නේ ඔබ යම් කිසි කැපකිරීමක් කළේ කිසි කෙනෙකුට මේක නොකියා ඔබ මගෙන් යමක් බලාපොරොත්තුවෙන්. තෑගි භෝග නෙවෙයි, ඔබ මගෙන් යමක් බලාපොරොත්තු වුණා නම් බලාපොරොත්තුනේ මම කවදද දවසක කෙලෙස් නසනවා කියලා. ඒ නිසා චුන්ද ඔබ යම් උත්සාහයක් ගත්තද මාව රකින්න, චුන්ද මමත් ඔබව රකින්න යම් උත්සාහයක් ගන්නවා. ඒ මොකුත් නිසා නෙවෙයි, ඔබව සසරින් මම රකින්නවා කිව්වා. මම රහත් වුණාට පස්සේ චුන්ද ඔබට යම් පිනක් ලැබෙනවද, ඒ චුන්ද ඒ පින ඔබටයි කිව්වා. හරිම ලස්සනයි. එකක් සංවේදී, දුක හිතෙනවා. හරිම ලස්සනයි පින්නතුනි. පුදුම ලස්සන දේශනාවක්. මං හරි ආස සූත්‍රයක්, කියන්නේ භික්ෂුවක් ආරක්ෂා කරපු සූත්‍රයක් පින්නතුනි. කලබලුන්නේ නෑ චුන්ද, කලබලුන්නේ නෑ. චුන්ද කල්පනා කළේ මේ භික්ෂුව මට හදන්න පුළුවන්. හැබැයි ලේසින් අතාරින්නෙත් නෑ මේක. හැබැයි නොකිය හිටනම් මේ කතාව බුදුහාන්ට හරි කාට හරි නොකිය හරි නොකිය හිටනම් ඒක වැරදි. එතකොට හොරෙක් ආරක්ෂා. ඒක දැක දැක නොහිරියටනේ. නමුත් චුන්ද කල්පනා කළේ බුදුහාමුදුරන්ට මාතෘකාවක් දීලා, ඒ බුදුහාමුදුරුව මාතෘකාවෙන් බණ කියනකොට වදින කෙනෙක් නම් ඉතින් වදින්න එපාය. දැන් අපේ මොකක් හරි දුර්වලතාවයක් තියෙනව නම් බණ කියනකොට අපිට තේරෙනවනේ මේ බණ කියන්නේ මටයි කියලා. ඉතින් අර දේශනාව කරනකොට ඒ භික්ෂුවට ඒත්තු ගියා, දෙයනේ බුදුහාරු මෙච්චර බණ කිව්වේ මටනේ කියලා. හැබැයි සාමින් වහන්සේ කල්පනා කළා බුදුහාඳුරු මේක දන්නෙත් නැහැ. හැබැයි චුන්ද දන්නවා. චුන්ද දන්න නිසා ගිහිල්ලා ඇව්වේ. හරිම ලස්සනයි. ඉතින් ඒ වගේ පින්නතුනි මේ කියාගෙන ආවේ බුදුහාමුදුරු දේශනා කළා බුදුහාඳුරන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ සර්වඥාඥානීය පිළිබඳව. කවුරු හරි කෙනෙක් පින්නතුනි සැක ඉපදෙව්වොත් ඒ ඇත්තට සීලෙන් ඉස්සරහට යන්නත් බෑ, සමාධියෙන් ඉස්සරහට යන්නත් බෑ, ප්‍රඥාවෙන් ඉස්සරහට යන්නත් බෑ. දෙක, ත්‍රිපිටක බුද්ධ වචනය හා ධර්මස්කන්ධය පිළිබඳව සැක කිරීම. ඒ කියන්නේ බුදුහාඳුරන්ගේ ධර්මයේ පිළිබඳව සැක කළොත් කවදාවත් පින්නතුනි එබඳු කෙනෙකුට සීලේ පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන්කමකුත් නැහැ. ඒ කියන්නේ ධර්මයේ සැක කරනවනේ. ධර්මයේ පිළිබඳ මොකක් හරි පින්නතුනි සැකයක්. සැකයක් කියලා කියන්නේ ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා නම් ඒක දන්න කෙනෙක්ගෙන් අහලා විසඳ ගන්න ඕනේ. නැත්නම් පින්නතුනි ඒ සැකේ පිටින්ම තමයි කවදද දවසක යා මරණයටපත් වෙන්නේ. ඒ කියන්නේ මේ ධර්මයෙන් නිවන් දකින්න පුළුවන්ද, මේ මාර්ගය කියලා මෙතනින් මේ ගම ඉවර කරන්න පුළුවන්ද කියලා යම් කෙසේ කෙනෙක් සැක කරනවා. තවත් කියනම් පින්න අපි කිව්වොත් දැන් සම්මාදිට්ඨියට කෙනෙකුට එන්න නම් සම්මාදිට්ඨියට එන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පරතෝ ගෝසප්ප්‍රත්‍ය.
පරතෝ ගෝසප්‍රත්‍ය කියන්නේ පින්නතුනි අනුන්ගෙන් ධර්මයේ අසා දැනගෙන සම්මාදිට්ඨියට එන්න පුළුවන්. දැන් පින්නතුන්ට මතකනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කාගෙන්ද ධර්මය අහගත්තේ? අස්සජි මහ රහතන් වහන්සේ. අන්න පරතෝ ගෝසප්‍රත්‍යනේ. පරතෝ ගෝසප්‍රත්‍ය කියන්නේ අනුන්ගෙන් ධර්මයේ අසා දැනගෙන සම්මාදිට්ඨියට එන්න පුළුවන්. ඒක එකක්. දෙවෙනි එක තමයි මේ යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීමෙන් සම්මාදිට්ඨියට එන්න පුළුවන්. ඔය ක්‍රම දෙකෙන් මොකකින් හරි කමක් නැහැ පින්නතුනි. සම්මාදිට්ඨියට ආව කියමුකෝ. දැන් පින්නතුනි කෙනෙක් බනහල සම්මාදිට්ඨියට එන්න බැරිද? පුළුවන්. ඒ වගේම නුවණින් මෙනෙහි කළ කෙනෙකුට සම්මාදිට්ඨියට එන්න බැරිද? පුළුවන්. ඔය ක්‍රම දෙකෙන් මොකකින් හරි කමක් නැහැ සම්මාදිට්ඨියට ආව කියමුකෝ. සම්මාදිට්ඨියට ආවට බෑ පින්නතුනි. ඒ සම්මාදිට්ඨිය නිතර නිතර කරුණු පහකින් පෝෂණය කරන්නට ඕනේ. 1. සීලානුග්‍රහිතා. සීලයෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්නට ඕනේ. 2. සුතානුග්‍රහිතා. ධර්මදේශනා ශ්‍රවණය කිරීමෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්නට ඕනේ. 3. සාකච්ඡානුග්‍රහිතා. ධර්ම සාකච්ඡා කිරීමෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්නට ඕනේ. 3. සමතානුග්‍රහිතා. සමත භාවනා කිරීමෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්නට ඕනේ. 4-5 විපස්සනානුග්‍රහිතා. විදර්ශනා ප්‍රඥාව, කියන්නේ විදර්ශනා භාවනා කිරීමෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්නට ඕනේ. දැන් තේරුණානේ? මොකුත් නිසා නෙවෙයි, සම්මාදිට්ඨියයි කියලා සම්මාදිට්ඨියට ආපු ඇත්තොත් සමහර වෙලාවට ලෝකේ වරින් වර මතුවෙන මිත්‍යා දෘෂ්ටික මතවලට දුවන්න පුළුවන්. අපිත් ඉන්නේ සම්මාදිට්ඨිය තමයි. නමුත් පින්නතුනි හතු පිපෙන්නවාගේ ලංකාවේ අවුරුද්දකට දෙකක් තුනක් හරි මොකක් හරි කොහෙන් හරි මොකක් හරි මතුවෙනවා. ඒක ස්වභාවිකයි. නමුත් පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළා ඔය සම්මාදිට්ඨිය තුළ පිහිටපු කෙනා කවදාවත් ඒ වගේ තැන්වලට මොන යන්නෙත් නැහැ, ඔබ බලන්නෙත් නැහැ, ඒ වැඩකුත් නැහැ. මොකද එයා දන්නවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු සම්මාදිට්ඨිය නෙවෙයි එතන අන්න හරි එතන තියෙන්නේ කියලා. කොච්චර ලස්සනද බලන්න. ඇයි? එයා හොඳට බනහලා එයා සම්මාදිට්ඨිය හොඳට පෝෂණය අන්න පෝෂණය වෙලා. කොච්චර ලස්සනද බලන්නකෝ. ඒ සම්මාදිට්ඨියට ආවට බෑ. සම්මාදිට්ඨිය වරින් වර පෝෂණය කරන්න ඕන. එකක් තමයි බනහලා සම්මාදිට්ඨිය පෝෂණය කරන්න ඕනේ. අනිත් එක සීලෙන් සම්මාදිට්ඨිය පෝෂණය කරන්න ඕනේ. කවුරු හරි කිව්වොත් අපේ උතර නෙවෙයි උතරින් ඔය සීලෙන් නිවන් දකින්න බෑ කවදාවත්, ඔයාට මෙන්න මෙහෙට එන්නකෝ මෙතන තමයි සීලේ තියෙන්නේ කිව්වොත් කවදාවත් එයා එතෙන්ට යයි නෑ. එයා දන්නවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු සීලයක් එතන නෑ. එතන තියෙන්නේ ඒ ඇත්ත ඔය ඇත්තන්ගේ වාසියට හදාගත්තු සීලයක් මිසක බුදුහාමුදුරුවෝ දේශනා කරපු සීලයක් එතන නෑ කවදාවත් එයන්. ඇයි? එයා සම්මාදිට්ඨිය හොඳට පෝෂණය කරගෙන තියෙනවා. ඒසා හොඳට ඒක ලස්සනයි පින්නතුනි. සම්මාදිට්ඨියට දැන් අපි ඇවිල්ලානේ. සම්මාදිට්ඨියට ආවනම් ඔය දැන් මේ බණහනකින් පෝෂණය වෙන්නේ මොකද්ද? බණහනකින් පෝෂණය වෙන්නේ සම්මාදිට්ඨිය. මොකක් හරි හිතේ ධර්මයේ පිළිබඳව හරි මොකක් හරි දෘෂ්ටි මතවාද පිළිබඳ මොකක් හරි සැක සංකා තියෙන මොකක් හරි තියෙන නම් පින්නතුනි බණහන කොට ඒව ටික ටික නැති වෙලා යනවා. ඒ සමහරු කියන්නේ හාමුදුනේ ධර්මයේ පිළිබඳ මට ලොකු ප්‍රශ්නයක් තිබුණා, හැබැයි දේශනාව ඇහුවට පස්සේ ඒ සැකේ නැති වුණා කියලා කියනවා. අන්න ඒක එතකොට එයා සැකේ, ඒ කියන්නේ ඒ මිත්‍යා දෘෂ්ටික මොකක් හරි මතයක් තිබුණනම් පින්නතුනි එයා ඒ දෘෂ්ටිය අතහැරලා පින්නතුනි සම්මාදිට්ඨියට ඇවිල්ලා සම්මාදිට්ඨිය පින්නතුනි පෝෂණය කරගෙන. බුදුහාමුදුරු වදාළ මහණේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ නැති වෙන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි කිව්වා අනාගතයේ උපදින ශ්‍රාවකයෝ දේව විශ්වාසාදී එක්ක මේ බුද්ධාගම මිශ්‍ර කරනවා මිශ්‍ර වෙනවා. මිශ්‍ර වුණාට පස්සේ මහණෙනි මිනිස්සුන්ට පිරිසුදු බුද්ධ වචනේ මොකද්ද කියලා තේරුම් ගන්න බෑ. අද නැතුව නෙවෙයි. දේව විශ්වාසාදී එක්ක මේ බුද්ධාගම මිශ්‍ර වුණාට පස්සේ මිනිස්සුන්ට පිරිසුදු බුද්ධ වචනේ මොකද්ද කියලා තේරුම් ගන්න බෑ. එතකොට වෙන්නේ දේව විශ්වාස උඩ එනවා, බුද්ධාගම පල්ලයට යනවා කිව්වා. ඔය සද්ධර්මයේ නැතිුනේ එකක් කිව්වා අනාගතේ. 2. අනාගතේ උපදින ශ්‍රාවකයෝ මහණි කර්මාන්ත ශිල්ප ශාස්ත්‍ර විද්‍යා මේවාට වැඩිපුර ඇබ්බැහි වෙනකොට කර්මාන්තයේට ශිල්පයේට ශාස්ත්‍රයේට මුල්තන එනවා. නමුත් බුද්ධාගමට මුල්තන එන්නේ නැහැ. එක භික්ෂුවක් හෝ වේවා ගිහියෙක් හෝ වේවා
ළමයින්ටත් පින්නතුනේ බුද්ධාගම ලකුණු අද අඩුයිනේ. විද්‍යාව හොඳ නැහැ කියන එක නෙමෙයි, තාක්ෂණය හොඳ නැහැ කියන එක නෙමෙයි පින්නතුනේ. අර විශ්මතු වෙනකොට හොඳ දේවල් ලෝකයට යන එක තමයි ස්වභාවය. මම බුදුහාරුගේ මේ සද්ධර්මයේ නැති වෙන ක්‍රම කීපය කිව්වා. අනිත් එක තමයි කිව්වා අනාගතයේ උපදින ශ්‍රාවකයෝ ලාභ කීර්ති ප්‍රශංසා. මෙයා බලාපොරොත්තු වෙන කටයුතු කරනකොට ලාභයට කීර්ති ප්‍රශංසාවට මුල් දෙනවා. නමුත් පින්නතුනි බුද්ධාගමට මුල් දෙන්නේ නැහැ කිව්වා. අද නැතුවා නෙවෙයි පින්නතුනි, ඕන නැතනම් තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ වදාළ මේ ත්‍රිපිටක බුද්ධ වචනය හා චතුරාසීති සහස්ත්‍ර ධර්මස්කන්ධයේ පිළිබඳව නිර්වාණය පිළිබඳව සැක කරොත් යම් කෙනෙක් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉස්සරහට යන්න බෑ. ඊළඟට තුන්වෙනි එක තමයි සතර මාර්ගස්ස සතර පලස්ත. ඒ කියන්නේ සංඝරත්නයේ කෙරෙහි පින්නතු සැක කිරීම. එබඳු සංඝරත්නයක් හිටියද එහෙම සංඝරත්නයේ නිවන් දකින්න පුළුවන්ද, ඒ සංඝරත්නයේ ධර්මය අනුගමනය කළාද, එහෙම පිරිසක් කොහෙද හිටියේ, දැන් එහෙම පිරිසක් ඉන්නවද කියලා යම් කෙසේ කෙනෙක් සැක කරනවා. එහෙම සැක කරනවා නම් ඒ ඇත්තට සීලේ පැත්තෙන් ඉස්සරහට යන්න බෑ කිව්වා. ඊළඟ එක තමයි අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවන් පිළිබඳව. අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවන් පිළිබඳව පින්නතුනි සැක කිරීම තුළ යම් කෙසේ කෙනෙකුට සීලේ පැත්තෙන් ඉස්සරහට යන්නත් බෑ, සමාධියෙන් ඉස්සරහට යන්නත් බෑ. ඊළඟට කියනවා සබ්‍රක්මචාරීන් වහන්සේලා කරෙහි කිපීම. ඒ කියන්නේ පින්නතුනි කොච්චර හරි කොයි වෙලාවෙ හරි පොඩි දෙයකටත් තරහ යනවනම් ඒ බුදු කෙනෙකුට භාවනා පැත්තෙන් කොහෙත්ම ඉස්සරහට යන්න බෑ, සීලේ පැත්තෙන් ඉස්සරහට යන්නත් බෑ, සමාධිය පැත්තෙන් ඉස්සරහට යන්නත් බෑ. පින්නතුනි බුදුහාඳුරුම ලස්සන සූත්‍රයක් දේශනා කරනවා චබ්බිසෝදන සූත්‍රය කියලා. එදි දේශනා කරන මහණෙනි යම්කිසි භික්ෂුවක් යම් දවසක කෙලෙස් නැති කළාට පස්සේ කියන වාක්‍යයක් තියෙනවා. ඒ වාක්‍යය තමයි කීනාජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසේ. තේරුම කීනාජාති, ඒ භික්ෂුව කියයි ජාති ඒ කියන්නේ ඉපදීම මම නැති කළා කියලා. වුසිතං බ්‍රහ්මචරියං බඹසර විසීම අවසන් කළා. කතං කරණීයං නිවන පිණිස අදාළ වෙන සියලු කටයුතු මම කරලා අවසන් කළා. නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසේ, රහත් බව පිණිස මට දැන් කළ යුතු කිසිවක් නැහැ. මොකද්ද? රහත් බව පිණිස මට දැන් කළ යුතු කිසිවක් නැහැ කියලා යම් කිසි භික්ෂුවක් කියන්න පුළුවන්. දැන් එතකොට මේ භික්ෂුව මේකෙන් ප්‍රකාශ කරන්නේ මොකද්ද? තමන් අරහත්වයට පත් වුණා කියන එක. අනිත් භික්ෂුන්ට කියනවනේ. කිව්වට පස්සේ බුදුන් ලස්සනයි බුදුහාරු කියන මහණෙනි, ඒ කීම කිසි වෙලාවක සතුටින් පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා කිව්වා. ඒ භික්ෂුවගෙන් එකම එක දෙයක් අහන්න මොකද්ද? අහන්නකෝ ඔබ වහන්සේ කොහොමද කෙලස් නැති කළේ කියලා. ඔබ වහන්සේ කොහොමද කෙලස් නැති කළේ කියලා භික්ෂුවගෙන් අහන්න. එතකොට ඒ භික්ෂුව මම කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු විදියටම නං කෙලස් නැති කළා තියෙන්නේ. ආන්න එතකොට පිළිගන්න ඇත්තට මේ භික්ෂුව කෙලස් නැති කළා කියලා. තවත් නතර වෙන්න එපා. ඊට පස්සේ ඒ භික්ෂුවගෙන් ආපහු අහන්න, ඔබ වහන්සේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් පිළිබඳව තියෙන තෘෂ්ණාව, තවත් කියන මේ කුණු පංචස්කන්ධයේ තියෙන ආසාව දුරු කරගත්තේ කොහොමද කියලා අහන. අපි මේකට හරි ආදරෙයිනේ. අපි කවුරුත් මේකට ආසයි. අපි මේ කවුරුත් මේකට තෘෂ්ණාව ඇති කරගෙන තියෙන්නේ. ඊට පස්සේ කියනවා මේකට තෘෂ්ණාව නැති කරගත්තේ කොහොමද කියලා හව මේකේ. එතකොට භික්ෂුව කියාවේ, ඒ කියන්නේ මම පඨවි ධාතුව දැක්කෙත් අනිත්‍ය විදියට, ආපෝ ධාතුව දැක්කෙත් අනිත්‍ය විදියට. තේරුණානේ? ඊට පස්සේ එතනින් අතර වෙන්න එපා. ඊට පස්සේ භික්ෂුවගෙන් අහන්න, ඔබ වහන්සේ මේ ඇස පිළිබඳව තිබුණු තෘෂ්ණාව නැති කරගත්තේ කොහොමද කියලා අහන්න කිව්වා. මම ඇස දැක්කෙත් අනිත්‍ය විදියට කිව්වා. එතකොට ඇසර දගෙන රූපේ පිළිබඳව තෘෂ්ණාව නැති කරගත්තේ කොහොමද? මම ඇහ දගෙන රූපේ දැක්කෙත් ඇසත් අනිත්‍ය නම් පින්නතුනේ රූපේ විතරක් නිත්‍ය වෙන්න විදියක් නැහැ. රූපයත් අනිත්‍යයි. දැන් එතකොට යම් කිසි භික්ෂුවක් මෙහෙම කිව්වට පස්සේ පින්නතුනි, දැන් මම රහත් කියලා කියන්නේ නැහනේ. රහත් කිව්වත් ඒ කියන විදියක් තියෙනවා. ඒ කියන විදිය තමයි යෝග. මොකද්ද? මම ඉපදීම අවසන් කළා, බඹසර විසීම අවසන් කළා, රහත් බව පිණිස මට දැන් කළ යුතු කිසිවක් නැහැ කියලා. ඒතර මෙහෙම කිව්වට පස්සේ බුදුහාරුගල සතුටින් පිළිගන්නත් එපාලු, ප්‍රතික්ෂේප කරන්නත් එපාලු. ඒ භික්ෂුවගෙන් අහන්න, ඔබ වහන්සේ කොහොමද කෙලස් නැති කළේ? එතකොට ඔය පිළිවෙලට කියයි කිව්වා.
වෙන කෙනෙකුට නම් කේන්ති යනවා. රහත් වෙච්ච මගෙන් ඔයගොල්ලෝ මොකටද ප්‍රශ්න අහන්නේ කියලා. දිගින් දිගට ප්‍රශ්න අහනකොට තේරුම් ගන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ කේන්ති බැරි වෙලාවක් හරි කේන්ති ගියොත් එතකොට ඉතින් තියෙන්නේ මෙයත් එකයි අපිත් එකයි අපිට වගේම තමයි මෙයාටත් මෙයාටත් කේන්ති යනවා. මෙයා තාම කෙලස් නැති කලයි කිව්වට නැති කළා නැති කළ නෑ කිව්වා. එහෙනම් ලෝක කලබල වෙන්න දෙයක් නෑ. ඕ එහෙම කොච්චර ඉන්නවද? එනිසා පින්නතුනේ බුදුහාමුදුරු අස්සනයි පින්නතුනේ බලන්නකෝ කෙලෙස් නැති කලයි කවට පිළිගන්න එපැයි කිව්ව අහන්නේ කිව්ව කෙලෙස් නැති කලේ කොහොමද කියලා. එතකොට මම කියපු විදියටම ඒ කියන්නේ බුදුහාරු දේශනා කරපු ධර්මයට අදාළ වෙන විදියට නම් කෙලෙස් නැති කලා තියෙන්නේ. අන සතුටින් පිළිගන්න සතුටින් අනුමෝදන් වෙන. එතනින් අතර වෙන්නත් එපැයි කිව්ව. ආයි ප්‍රශ්න අහන්නේ කිව්ව. ඒකත් අනුමෝදන් වෙන්නකෝ. ඒක හරිනම් ආයි අහන්නේ කිව්ව. දිගින් දිගට අහනකොට අන්තිමටම අහන්නේ කිව්ව ඔබ වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානයට ආවි කොහොමද කියලා. ඔබ වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඒ කියන්නේ කෙනෙක්ගේ අතීත භවයේ පිළිබඳව බලන්න පුළුවන් තරමට හිත දියුණු කරගන්න පිළිවෙලක් හදාගත්තේ කොහොමද කියලා අහන්නේ කිව්වා. එතකොට ඒ භික්ෂුව කිව්වොත් මම ඉස්සෙල්ලාම පංච නීවරණ ධර්ම යටපත් කළා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. නැති කළාට පස්සේ මගේ හිත මිවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් මගේ හිත මිදුණා. මිවිච්ඡේව අකුසලේහි අකුසලයන්ගෙන් මගේ හිත මිදුණා. කවදාද පංච නීවරණ ධර්ම යටපත් කළාට පස්සේ මගේ හිත කාමයන්ගෙන් මිදුණා අකුසලයන්ගෙන් මිදුණා. මිදුණට පස්සේ මට පුළුවන් වුණා එන්න මොන ධානයටද? ප්‍රථමත් දැන් මතක තියාගන්න පින්නතුනි පංච නීවරණ ධර්ම යටපත් කළොත් තමයි එන්න පුළුවන් ප්‍රථමත් ධානයට, ද්විතීයික ධානය, තෘතීයික ධානය වාදී වශයෙන්. එතකොට ධානයකින් කරන්න පුළුවන් එකම දේ තමයි හිතක් ඉක්මනටම නිශ්චල භාවයට පත් කරගන්න පුළුවන්, එකඟ කරගන්න පුළුවන් ධානයකින්. එතකොට හිත එකඟ කරගෙන තවත් ඉදිරියට පින්නතුනි භාවනා කරනකොට එන්න පුළුවන් මොන ඥානයටද? අපි අර ඉස්සෙල්ලා කතා කළේ පුබ්බේ නිවාසානුස්සති ඥානයට. තවත් ධානයට සමවැදිලා ඉදිරියට යනකොට භාවනා කරගෙන ඊළඟට එන්න පුළුවන් මොන ඥානයටද? චුතූප පාත. ඒ කියන්නේ මැරෙන උපදින සත්වයන්ගේ ගතිය. චුති උප්පත්තිනේ චුතූප පාත. චුති උප්පත්ති. මැරෙන උපදින සත්වයන්ගේ ගතිය පිළිබඳව මනාව දැකලා කියන්න පුළුවන්. තේරුණානේ එක. ඊට පස්සේ තවත් ඉදිරියට භාවනා කරනකොට ඒ භික්ෂුව කියාවේ මොකද්ද? ඊට පස්සේ මම ආවා ආස ආසවක්කේ ඥානෙට. ආසව කියන්නේ කෙලෙස් වලට. ක්ෂය කියන්නේ නැති කරනවා. ආසවක්කේ කියල කියන්නේ කෙලෙස් නැති කිරීමේ නුවණ. මෙතෙන්ට ආවට පස්සේ ඇවැත්නි මහණේ කියන්නේ නෑනේ ඇවැත්නි මට අවබෝධ වුණා මේ තමයි කෙලෙස් කියලා, මේ තමයි කෙලෙස් ඇතිවීම කියලා, මේ තමයි කෙලෙස් නැති කිරීම කියලා, මේ තමයි කෙලෙස් වලින් මිදීමේ මාර්ගය කියලා. ඔන්න ඔය විදියට කිව්වොත් පින්නතුට මතකනේ බුදුහාමුදුරු මේ ටික අවබෝධ කරගත්තේ එක රාත්‍රියකදී. ඒ කියන්නේ රාත්‍රියේ පෙර යම පුබ්බේ නිවාසාන මැද යම චුතුපාත ඥානේ අලු යම ආසවක් කියන මේවට කියන්නේ ත්‍රිවිද්. මේවට කියන්නේ ත්‍රිවිද්‍යා කියලා. මේවට කියන්නේ ත්‍රිවිද්‍යා. එතකොට ත්‍රිවිද්‍යා පෙර යම මැද යම පසු යම කියන මේ තුන් යමේදී මේ තුනම පින්නතුනි අවබෝධ කරගත්තා. නමුත් භික්ෂුවකට එහෙම බැරි වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මෙන්න මේ විදියටයි මම කෙලෙස් නැති කළේ කිව්වොත් ඒක සතුටින් පිළිගන්න සතුටින් අනුමෝදන් වෙන්න. ඔය කෙලෙස් නැති කළේ කවට කවුරුත් පිළිගන්න එපා. ඒ භික්ෂුවගෙන් නැවත නැවත ප්‍රශ්න අහන්න කිව්වා. හරිම ලස්සන සූත්‍රයක් පින්නතුනි. චේතෝකල සූත්‍රේ මෙන්නේ මේ චේතෝකල සූත්‍රෙත් එහෙමයි. අපි ඔක චබ්බිසෝදන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. ඊට පස්සේ බුදුහාරු දේශනා කරනවා මහන්නේ බැඳීම් පහක් තියෙන කෙනෙකුටත් හිත වශයෙන්වත් සමාධිය වශයෙන්වත් සීලේ වශයෙන්වත් ඉතරහට යන්න බෑ. පළවෙනි එක තමයි වස්තුකාම ක්ලේශකාමයන් පිළිබඳව පහන වූ රාග ඇති බව. ඒ කියන්නේ වස්තුවටත් පින්නතුණි ආසයි, ඒ වස්තුව පින්නතුණි අතහැරියත් ආයි පින්නතුණි ක්ලේශයේ වශයෙන් ඒ වස්තුව පිළිබඳව ආසාව හිතේ ඇති වෙනවා. වස්තුකාමයෙන් මිදෙන්නද ලේසි, ක්ලේශකාමයෙන් මිදෙන්නද ලේසි? වස්තුකාම මිදෙන්න ලේසි, ක්ලේශකාමයෙන් මිදෙන්න අමාරුයි. ඇයි පින්නතුනි? වස්තුකාමී කියන්නේ වස්තුවට තියෙන පින්නතුනි කැමැත්තයි, ක්ලේශකාමී කියන්නේ නැවත නැවත ඒ වස්තුව පිළිබඳව කල්පනා කරමින් ඇති වෙන කැමැත්ත.
දැන් අපි ගෙදරක පින්නතුනේ බඩුවක් මුට්ටුවක් එහෙම පාවිච්චි කළ බැරි මෙතන අපි ඉතින් එළියට දානවනේ. ඔකෙන් තාපයට හේතු කරලා තියෙන වැස්සට තෙමෙනව අවුවට වේලෙනව කාටවත් ගාණක් නැහැ. හැබැයි ඉතින් කවුරු හරි ඉල්ලන්න ඕන ඕක. ඉල්ලුවත් තුෂ්ණාවක් මතු වෙනවා. ඒ කියන්නේ ඒක එළියට දැම්මේ අපිට එපා නිසානේ. අපි පාවිච්චි කළා. ඒ කියන්නේ හිතේ ස්වභාවය මේ. ඒක අපිට වෙන්නත් පුළුවන්, ඔය ඇත්තන්ට වෙන්නත් පුළුවන්. හිතේ ස්වභාවය එළියට දැම්මේ එපා නිසා. හැබැයි වැස්සට තෙමෙනකොට කාටවත් අපේ කාටවත් ගාණක් නැහැ. අවුට වෙනකොට කාටවත්. හැබැයි කවුරෝ ඉල්ලුවත් තමයි මතු වෙන්නේ. එතකොට එළියට දැම්මේ වස්තුව එපා නිසා නම් ඕන කෙනෙක් ගත්තත් මොකෝ. හැබැයි ඉල්ලුවට ප්‍රතුෂ්ණා මතු වෙන්නේ අර ක්ලේශකාමයේ තාමත් හිතේ තියෙනවා. ඉල්ලුවට දෙන්නෙත් නැහැ. හැබැයි පින්නතුනි ගන්න මේක උටයි ගන්නෙත් නැහැ. හැමදාට මේක එතන තමයි. මම මේ කිව්වේ හිතේ ස්වභාවය පින්නතුනි. මම මේ බුදුහාරු දේශනා කර ඔය එබදු කෙනෙකුට මහණෙනේ භාවනා කළ ඉස්සරහට යන්න හදනව නේද? කවදාවත් ඉස්සරහට යන්න බෑ කිව්වා. ඇයි? වස්තුකාමියක් තියෙනවා, ක්ලේශකාමියක් තියෙනවා කිව්වා. ඔය ටික තියෙද්දි ඒ කියන්නේ භාවනා කළාට ඒ වැඩේ කරන්න බෑ කිව්වා. ඊට පස්සේ බුදුහාරු බොහොම ලස්සන සූත්‍රයක දේශනා කරන පින්නතුනි යම් කිසි භික්ෂුවක් මේ වඩිනවනේ නගරේ භාවනා කරන්න අමාරුයි කියලා වනයේකට අපි ආරණ්‍ය සේනාසනයකට කියලා ඒ වැඩියට පස්සේ බුදුහාරු දේශනා කරනවා ඒ භික්ෂුවට එහෙදී පෙර ඇතිනු සිහි ඇති වෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ අර නගරේ ඉන්නකොට යන්තම් හරි භාවනා කළා චුට්ටක් හරි හිත එකඟ කරගත්තා. ආරණ්‍ය ගියාට පස්සේ එහෙමත් එකඟ වෙන්නේ නැහැ කිව්වා. එහෙමත් එකඟ වෙන්නේ නැත්නම් බුදුහාමුදුර දේශනා කරනවා ඒ සේනාසනේ සිවුරු පිරිකර හොඳට ලැබෙනව නම් සිවුරු පිරිකර දුකසේ ලැබෙනව නම් බුදුහාරු කියනවා ඒ සේනාසනෙන් ගුවහම පිටත් වෙන්න කිව්වා. ඒ සේනාසනේ ඉන්න එපා කිව්වා. මේ කියන එක තේරුණානේ? නගරේ භාවනා කරන්නට බැහැ කියලා භික්ෂුවක් ආරණ්‍යයට යනවා. ආරණ්‍යයට ගියාට පස්සේ වැඩේ තියෙන්නේ අර නගරේ කරු භාවනාවකත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම පිරිකර ඒ කියන්නේ චීවර පින්නපාත සේනාසන ඒව ලැබෙන්නේ දුකසේ. ඒ සේනාසන ඉන්න එපා. ඒ සේනාසනෙන් වහාම පිටත් වෙන්න කිව්වා. දෙක, යම් කිසි සේනාසනයක් ඇසුරු කිරීමේදී සිහිය නොලැබේ නම් ඒ කියන්නේ හිත එකඟ වෙන්නේ නැත්නම් ඒ වගේම කෙලෙස් නැතෙන්නෙත් නැත්නම් සිව්පසේ පමණක් පහසුවෙන් ලැබෙනවා. සිවුරුත් ලැබෙනවා, පින්නපාතෙත් ලැබෙනවා, කිසි දෙයක අඩුවක් නැහැ. බුදුහාරු කියනවා ඒ සේනාසනය නුවණින් කල්පනා කරලා බලලා ඒ සේනාසනයත් අතහරින්න ඕනේ. මොකද මහණුනේ සිව්පසේ සඳහා නෙවෙයි. ආරණ්‍යයට ගියත් හිත එකඟ වෙන්නේ නැත්නම් සිව්පසේ නම් හොඳට ලැබෙනව නම් ඒ සේනාසනය ගැන සලකා බලලා ඒ සේනාසනයත් අතහරින්න කිව්වා. තේරුණානේ? ඒ කියන්නේ හිත එකඟ වෙන්නේ නැහැ, හැබැයි සිව්පසේ ලැබෙනවා. ඒක ලැබුණට වැඩක් නැහැ කිව්වා. හිතේකින් වෙන්නේ නැත්නම් ඒ සේනාසනෙ ඉන්න එපා කිව්වා. තවත් කියනවා යම් සේනාසනයකදී සිහිය එළඹේ නම් ඒ කියන්නේ හිත එකඟ වෙනව නම් කෙලෙස් දුරු වෙනව නම් නිවන් අවබෝධ වෙනවයි කියන තැනට තමන්ගේ හිත ඒ කියන්නේ තමන්ට තේරෙනව නම් සිව්පසේ දුකසේ ලැබුණත් ඒ සේනාසනය අතහරින්න එපා. ඒ හිත එකඟ වෙනවනේ. හිත එකඟ වෙනවා සිව්පසේත් ඒ කියන්නේ හිතන තරමට ලැබෙන්නේ නැහැ. නමුත් වේල පරිමහා ගන්න තරම් බඩ පිරෙන තරම් යන්තම් සිව්පසේ හම්බ වෙනවා ඇතිනේ. සිව්පසේ දුකසේ ලැබුණත් මොකෝ හිතේක වෙනව නම් ඒ සේනාසනය අතහරින්න එපා කිව්වා. ඊට පස්සේ අන්තිමට කියනවා යම් සේනාසනයකදී සිහිය එළඹෙයි නම් හිත එකඟ වෙයි නම් කෙලෙස් දුරු වෙනව නම් අරහත්ත්වය පසක් කරගන්නට පුළුවන් කියලා හිතනව නම් ඒ සේනාසනය දිවි හිමියෙන් අත් නොහල යුතුයි කිව්වා. ඒ සේනාසනය තමන්ගේ ජීවිතේ වගේ ආරක්ෂා කරගන්න කිව්වා. ලස්සන සූත්‍රයක් පින්නතුනි. එසම් ඉගෙන ගත්ත චේතෝ කිල සූත්‍ර දේශනා මජ්ඣිම නිකාය පළවෙනි කොටසේ මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් සෑම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා, සුඛසාගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයත් සාක්ෂාත් වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ නම්බර 539 කලාප 2 මිලේනියම් සිටි ඔරුවල අතුරුගිරිය ලිපිනේ පදිංචි WDS ජයවර්ධන මහත්මයා සහ දූ දරුවන් ඇතුළු පවුලේ
ඥාති හිත මිත්‍රාදීන් සෑම දෙනාම එකතුව බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කළ පින්කම. අරමුණ හැටියට තබාගත්තේ නුවර හරංකහව ග්‍රාමයේ වසර 74ක් පදිංචිව සිට පසුගිය වසර 5ක කාලයක් මිලේනියම් සිටි ඔරුවල අතුරුගලිය ලිපිනේ පදිංචි වී සිටි ඩී චන්ද්‍රජයවර්ධන අපේ මෑණියන් අභව ප්‍රාප්ත වී 2022 දෙසැම්බර් මාසේ 25 වන දිනට මාස 3ක් සම්පූර්ණ වෙනවා. එනිසා මේ රැස්කරගත් උතුම් පින ඩී චන්ද්‍රජයවර්ධන අපේ ආදරණීය මෑණියන්ට මේ උතුම් පින අනුමෝදන් වේවා. අම්මාගේ සසර ජීවිතයේ පරලොව ජීවිතයේ සුවපත් වේවා. අමා මහ නිවණින්ම මෑණියෝ නිවන් දකීවායි. සාදු 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 කියලා පින් දෙමු. ඒ වගේම පවුලේ සෑම දෙනාගේම නමින් මේ පින්කමට උදව් උපකාර කළ, ඒ වගේම දායකත්වයේ ගෙන කටයුතු කළ ඒ ඇත්තන්ගේ නමින් මේ පල්ලව සැපත් වන සියලුම දෙනාටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර ඒ සෑම දෙනාටමත් මේ උතුම් පින නිර්වාණාබෝධයේ පිණිසම හේතු වාසනා වේවායි. සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුණියේ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මෝහක්ඛයෝ නිබ්බානං.